Yeah, thank you, Ian. දෙවෙනි ප්‍රශ්නය අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය. මෙන්න මේ ප්‍රශ්න ටික අපි කතා කළානේ. හරි. දැන් ඔයාලට උත්තර කියන්න පුළුවන්. රතු තීන් දොරලොස්සු තැටියක් කතා කරේ නෑනේ. හුණු කැටයක ඔබට සපයා ඇත ඝන පදාර්ථවල අසන්තතික ස්වභාවය පෙන්වීමට කළ හැකි ක්‍රියාකාරකම ලිය. මහා ලොකු දෙයක් නෑ අපිට ලියන් දෙන්නේ මෙන්න මෙච්චරයි. දරුවෙක් ලියපු දරුවෙක් ඉන්නවා නම් උත්තරේ කියන්න අපි ඒක සාකච්ඡා කරලා බලමු හරිද වැරදිද කියලා. මෙහාලා දුවට කියන්න පුළුවන් ද උත්තරය? වෙනුරි දුව කියන්න බලන්න උත්තරේ. ප්‍රතිතීන්ද සහිත ඔළොසු තැටියක් මත හුණු කැටයක් තබා එය නිරීක්ෂණය කරන්න. ක්‍රියාකාරකමක් අපිට ලියන්න කියලා තියෙන. ඒතකොට ක්‍රියාකාරකම් විතරක් ලිව්වනම් ඇති. පුළුවන් නම් පොඩි රූප සටහනක් අඳින්න. ඒ ක්‍රියාකාරකම මතුවෙන විදිහට. එන්න මෙහෙම අපි ඇඳෙනවා ඔළොසු තැටිය. ඔළොසු තැටිය ඇඳලා ඉවර වෙලා මේකේ රතු තීන්ද තියෙනවා. ඊළඟ අපි මේකේ ගිල්ලනවා මොකද්ද සුදු හුණු කූරක් නේ. හුණු කැට මෙන්න හුණු කැටේ පාටනේ සුදු මෙන්න මෙහෙම ඇඳලා නම් කරලා තියෙන. ඊට පස්සේ කතන්දරේ හරි රතු තීන්ද සහිත ඔර්ලෝසු තැටිය ඔර්ලෝසු තැටියකට රතු තීන්ද ගෙන ඔර්ලෝසු තැටියකට රතු තීන්ත ගෙන රතු තීන්ත ගෙන හුණු කැටය රතු තීන්ත මත ගිල්වීම හුණු කැටය රතු තීන්ත මත ගිල්වීම රතු තීන්ත මත ගිල්වීම හරි ඔය කාරණේ තිබ්බනම් හරි. එතන නිරීක්ෂණ මුකුත් කියලා නැහෙනේ ක්‍රියාකාරකව නොච්චර. එතකොට නිරීක්ෂණ අපිට ලියන්න කිව්වොත් මේ ඝන පදාර්ථ අසන්තතික බව. එතකොට මේ රතු පාට තීන්ත මොකද වෙන්නේ? රතු පාට තීන්ත රතු පාට තීන්ත මෙන්න මේ හුණු කැටය ඇතුලේ යනවා. හරිද? අන්න ඒකට අපි කියනවා ඝන පදාර්ථ අසන්තතික. හැබැයි ඝන විතරක් නෙමේ ද්‍රව පදාර්ථය තීන්ත ද්‍රවනේ. ඒකත් අසන්තතිකයි කියන්න පුළුවන්. හා ඒක එකක්. හරිනේ. ඊළඟට අපිට තව ගන්න පුළුවන් ඒක පිළිවෙලට ලියන්න මේ විදිහට. මේ තියෙන්නේ ප්‍රශ්න අංක 3 කැපිටල් A රෝමි ලක්කම් 1. දැන් අපි රෝමි ලක්කම් 2ට උත්තර ලියමු. දැල්ලූ හඳුන් කූර සුවඳ පන්තිය පුරා පැතිරයයි. මින් අදහස් වන්නේ කවර පදාර්ථයේ අසන්තතික ස්වභාවයේද? අශේ පුළුවන් ද කියන්න? උත්තර ලිව්වානේ ඔලිය පුත්‍ර කියා. වායු පදාර්ථය. වායු පදාර්ථය. ඒතර එච්චරයිනේ. වැඩි විස්තර මුකුත් නැහැ. වායු පදාර්ථය කියලා විතරයි ලියන්න තියෙන්නේ. වායු පදාර්ථය කියලා විතරයි ලියන්න තියෙන්නේ. හරිද? පොඩි උත්තර තියෙන. දැන් මේ පළවෙනි එක තමයි චුට්ටක් වැඩිපුර තියෙන්නේ. ඒ හැර දෙවෙනි එක එහෙම ලොකු දෙයක් නැහැ. දැන් ඝන පදාර්ථ ඝන ද්‍රව වායු පදාර්ථ වල අංශ දෙක ඇස බලන්න ලකුණු 3ක් කෙලින්ම ලකුණු 3ක් ගන්න පුළුවන්. අමාරු නැහැනේ. පළවෙනි මං කලින් දවස්වලත් කිව්වා පළවෙනි වාර විභාගෙට ලකුණු 90 100 ගන්න පුළුවන් අවස්ථාවේ උපරිම ගන්න. ඒකට ඒකෙන් ගන්න ලකුණ 90 වලට පොඩි මොකද්ද ආසාවක් ඇති වෙයි මේක කරගෙන යන්න පුළුවන් කියලා. ඒකට ඒ පුළුවන් කියන හැඟීම ගන්න. හරිද? අපි මේ කතා කරන අතරතුර අමාරු ප්‍රශ්න ආවොත් ඔයාලට අහන්න පුළුවන්. දැන් මේ කොටු තුල අඳින්න තියෙන
හරිනම් දැන් මේ පේපර් එකේ එහෙම උත්තර ලියන්න ලොකු ඉඩක් දීලා නැහැ. යවලා ඔය අවස්ථා තුන විතරක් මේ කොටුවල අඳින එක මම නම් කියන්නේ එච්චර සාධාරණ නැත්තම් ඒක සුදුසු නැහැ කියලා තමයි මට හිතේ. ඔතන කොටු තුනක් තිබ්බයි කියලා ඒක විතරනේ ලියන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ කොටු තුන ඔයාලගේ පේපර් එකේ ඇඳගෙන කොටු තුන ඇඳ ගන්න පේපර් එකේ ඇඳගෙන ඝන ද්‍රව පදාර්ථ වල අංශ ගැස්ම අඳින්න. හරිද? කොහොමද ඝන පදාර්ථයේ තියෙන්නේ? කොහොමද වායු පදාර්ථයේ තියෙන්නේ කියලා අංශ ගැස්ම අඳින්න. ඝන පදාර්ථයේ ළඟින් ළඟින් බෝල අඳින්න එක වගේ බෝල අඳින්න මේ ඝන පදාර්ථයේ පැක් වෙලා තියෙන්නේ. හරිද? ඒක අමාරු නෑනේ. එක වගේ බෝල අඳින්න මම ටිකක් මෙතන හේට මේට වෙනස් වෙනවා. ආසන්න වශයෙන් එක සමාන බෝල ටිකක් අඳින්න තදින් පැක් වෙලා තියෙනවා. ප්‍රමේ බෝල ටිකක් අඳින්න එක ළඟ පැක් වෙලා තියෙනවා. ද්‍රව පදාර්ථය ගත්තා මෙහෙම නෑනේ. ඒක ටිකක් පැක් වෙලා තියෙනවා. නමුත් ඝන වගේ නෑ. තදින් ඇසිරිලා නෑ ඝන වගේ. රූප ටික අඳින්නේ තියෙන්නේ ලකුණු ගන්න පුළුවන්නේ වායු පදාර්ථය ගත්තොත් මොකද එන්නේ ඒවා තියෙන්නේ ඔන්නම තුනක් ඇඳලා ඇති ඒවා ගොඩක් පරතරේ වැඩි ඈතින් ඈතින් තියෙන ඒ නිසා ඔය විදිහට අපිට අවස්ථාව ගන්න පුළුවන් ඝන ද්‍රව වායු හරිද ලකුණු තුනයි ලකුණු තුනයි මේ ලකුණු තුනයි ඊළඟට ලකුණු එකයි දෙකයි මෙයාට ලකුණු මෙයාට කියද ලකුණු මෙයාට දෙකයි වායු පදාර්ථය කියනවාට එකයි මෙන්න මේ රූප තුන ඇඳලා ලකුණු තුනයි ඔක ඇඳොත් තමයි ලකුණු ගන්න පුළුවන් ලකුණු ගත්තොත් තමයි ආසාවක් ඇති වෙන්නේ මේ ලකුණු තියනවා කියන එක ඊළඟට අපිට තියෙනවා තව වෙන ප්‍රශ්නයක් මම මේ ටික මකනවා බී ප්‍රශ්නේ බී වලට ආපුවම අහලා තියෙනවා තවත් වෙනස් දෙයක් බලන්න මොකක්ද අහලා තියෙන්නේ භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ වලට බෙදිය නොහැකි සංශුද්ධ ද්‍රව්‍ය හඳුන්වන නම කුමක්ද මොකක්ද තවදුරටත් වෙනස් ගුණ වලට බෙදන්න බැරි සංශුද්ධ ද්‍රව්‍ය හඳුන්වන නම මූල ද්‍රව්‍ය දැන් අපිට එනවා මූල ද්‍රව්‍ය කියලා නේ එන වෙනස් උත්තර තියෙනවා නම් කියන්න මූල ද්‍රව්‍ය කියලා උත්තරයක් එනවා තව උත්තරයක් කියනවා සංයෝග කියලා එතන මූල ද්‍රව්‍ය සහ සංයෝග වල තියෙන වෙනස්කම් මොකක්ද දැන් මෙතන සංයෝග චුට්ටක් බෙදන්න පුළුවන් නේද සංයෝග කියන එක දැන් ජලය කියලා හිතන්නකෝ ජලය H2O කියන්නේ සංයෝගයක් ඒකර මේක කඩලා හයිඩ්‍රජන් වෙන් කරන්න ඔක්සිජන් වෙන් කරන්න පුළුවන් හරිද එතකොට මේ ඔක්සිජන් කියන එක කෙනා ගත්තොත් ඔක්සිජන් පරමාණුවක් ගත්තොත් එයාව භෞතික හරි රසායනික ක්‍රම වලින් තව වෙනස් ගුණධර්ම ද්‍රව්‍ය වලට බෙදලා වෙන් කරන්න බෑ ඒ නිසා අපි එකට කියනවා මූල ද්‍රව්‍ය කියලා. හරි ලකුණු දෙකයි. බලන්න පොඩි එකට ලකුණු දෙකක් දීලා තියෙනවා මේ පේපර් එකේ. ඊළඟට පහත් සඳහන් ඒවා මූල ද්‍රව්‍ය හා සංයෝග වලට වෙන් කරා. සල්ප කියන්නේ මොකක්ද? මූල ද්‍රව්‍යයක්ද සංයෝගයක්ද? සල්ප. මූල ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය සල්ප කියන්නේ මූල ද්‍රව්‍ය කොපර් කියන්නේ මොකක් මූල ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය කොපර් කියන්නේ මූල ද්‍රව්‍ය ජලය කියන්නේ මොකක්ද සංයෝගයන්නේ සංයෝගය ජලය කියන්නේ සංයෝගය ඊළඟට ග්ලූකෝස් කියන්නේ
Sanyogaya. Blue force. Tuh apa urutu edna utar liyela. Lakunu deka khambeno. Meyat lakunu dekai. Romila kan tuna. Dan metana loku katandar ya tiya. Amu dilati ene bodi bodi prasna tika dilati. Metana me ganatte sambandhen tamai prasne yomu elati. Rak sambandhen de ganatte sambandhen tamai metana prasne yomu elati. Ganatwe kiyanne mokakda? Ganatwe kiyanne mokakda? Kaadada mataka? Ganatwe. Skandaya badim parima. Oka mataka thiyaganna amathaka wenna denne epa. Skandaya bedima parimawa. Obata kiyana ganatwe kiyala. Ema naththa api kiyana ekaka parimawaka skandaya kiyala. Ganatwe kiyanne mokakda? Ekaka parimawaka skandaya. Ehenam metana thiyena vishishta gurutta kuppiya hewat ganatwa kuppiya vishishta gurutta kuppiya hewat ganatwa kuppiya vishishta gurutta kuppiya hewat ganatwa kuppiya ඊළඟට මෙතන තියෙනවා තෙදඬු තුලාව තෙදඬු තුලාව දැන් මේ විශිෂ්ට ගුරුත්ව කුප්පියෙන් අපිට මැනගන්න පුළුවන් එක පරිමාවක් පමණ එක පරිමාවක් විතරයි ඒකක පරිමාවක් විතරයි අපිට මැනගන්න පුළුවන් හරිද හරි ඊළඟට දැන් මෙතන අරගෙන තියෙනවා මිරිදිය කර්දිය කිව්විදිය වල ස්කන්ධ ඒකක පරිමාවක ස්කන්ධයක් බලන්න පරිමාව එකයි පරිමාව වෙනස් වෙන්නේ නැහැ පරිමාව නියතයි ස්කන්ධය වැඩි නම් මොකද්ද වැඩි වෙන්නේ ස්කන්ධය වැඩි නම් මොකද්ද වැඩි වෙන්නේ ස්කන්ධය වැඩි නම් මොකද්ද වැඩි වෙන්නේ මේ ප්‍රකාශනයේට අනුව එකම පරිමාවක ස්කන්ධය වැඩි නම් එයාගේ වැඩි වෙනවා මොනවද ganatwe skandaya wedi nan ganatwe wedi wenawa hari da ganatwe wedi wenawa eka ganatwaya me thun denage wedi kawuda ganatwe wedi nan eyage skandayat wedi ehema tarka karanna puluwa ganatwe wedi nan skandayat wedi miridiya kardiya kiyuldiya walin ganatwe wedi kawuda mona danna deya kiyuldi ganatwe wedi Miridiya. Tapi kenapa itu ru? Nah, miridiya kiannya samaannya jale, mana tang gangga kiannya? Karadiya kian, karadiya kiannya mana ada sagar jale. Kiuldiya kiannya kalapu gangmoye. Gangga jale, sagar jale, kalapu jale. Hari itu, itu kota gangga, sagar, kalapu. Making ganatte wedi sagar nih, ini kan karadiye nih. Dora karadiye wala ganatte wedi kene ke getelu akne nih, dek petelu nada muka kuna dihila danne. Mirdiye kene ganatte adui, ya gis kande adui, ekma parimau gis kande anin dina twara adui. Hari itu lunu wedi kura dia karena naya agi ganatte wedi ya, naya kan iskandhe wedi ya. Tuh itu deh, rena wan itu min iskandhe wedi mah, kaget itu karadiya. Iskandhe adu mah kau tuh, bodi prasna dekati, miridiya, miridiya, bocorai naya deh si, negar lakunu kai lakunu kai lakunu deka. දැන් බලන්න ලකුණු 12න් කීයද කියලා. හැමෝම ලකුණු එවන්න. කීයක් ගත්තද කියලා. මට ඒ ටික චෙක් කරගන්න එපා. සුබෑරිනේ. ලකුණු කීයක් උපයා ගත්තද? දැන් මෙතන තාම ලකුණු ආවේ නැහැ. මෙතන ෂේඩ් නේ වෙලා තියෙන ලකුණු වෙනු දිවට තියෙනවා. Misan di Velatino, Bihara di Velatino, Bihara di Velatino. Ter lakunu verdi lati, orang ngai verdi lati.
අපි ඉගෙන ගත්ත එකේ ගැටලුවක්ද එහෙම නැත්නම් අපි වැරදි තීරණයකට ගිහිල්ලාද කියන කාර දෙවන් මිත්තු වෙලා තියෙනවා. මේක වැරදුනේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් අපි තනි තනියම මෙනෙහි කරන්න ඕන සහ මේ විතර මොනවහරි තේරෙන්නේ නැති එකක් තියෙනවා අහන්න. හරිද? තේරෙන්නේ නැති මොනවහරි තියෙනවා නම් ඒක ප්‍රශ්න ඇසීමේ සම්පූර්ණයි තිය ඔබ සතුයි. නදුලි එවලා තියෙනවා ලකුණු. හැමම ලකුණු එවන්නේ. ඒ කියන්නේ පේපර් එක කරලා තියෙනවා කියන එක තමයි මම මේකෙන් තීරණය කරා. රසල් එවලා තියෙනවා. මේ ඒ නිසා වැඩ කරන්න ඕන නැත්තම් ප්‍රතිඵල නැහැ. මොනවා වුණත් දැන් අපිට විවිධ ගැටලු තියෙනවානේ. ප්‍රවාහන ගැටලු, ඩොලර් ප්‍රශ්න, ඉස්කෝලේ වාහන දැහිට විවාඩු නේ. මේ සිලබස් කවර් වෙන්න ඕන, ඔයාලගේ අධ්‍යාපන ඉදිරියට යන්න ඕන. ඒවා පාඩු වෙන්න බෑනේ. ඉතින් ඔන්ලයින් වලින් ගන්න පුළුවන් උපරිමේ ගන්න. හරිද? ඔන්ලයින් වලින් ගන්න පුළුවන් උපරිමේ ගන්න. ඒකට ප්‍රශ්න අහලා ඒ ඔක්කොම හරහා ඔයාලගේ දැනුම වැඩි කරගන්න අනවශ්‍ය දේවල් වලට යන්න එපා. හරිද? සමහර දරුවෝ මේ ඩිවයිස් පාවිච්චි කරන ගමන් පාඩම යන අයලා වෙන වැඩ. වෙන වැඩ. එහෙම කරන්න එපා. එහෙම කවුරුත් නැතුව ඇති කියලා හිතනවා අපේ පන්තිවල. එහෙම කරන්න එපා. ඒක පෞසිද්ධ වෙන වැඩ. හරි. අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. සංගීතය එහෙම නැත්නම් ශබ්ද ඔය පාඩමෙන් අපිට එන්න. අද ඉදිරිපත් කිරීම කරන්න ඕන අනිවාර්යෙන්. ලෑස්ති නම් කියන්න මම පාඩම අතරතුර අවස්ථාව දෙනවා. ඒක ඉදා වැදගත්. දරුවෙක් හරි දෙන්නෙක් හරි ඉදිරිපත් වෙනවා නම් ඔයාලා කැමති පාඩමක් ලෑස්ති වෙන්න. ඒකේ පෞද්ගලික වාසියේ දරුව තනි තනියම ගන්න. මොකද ඔයාලා පාඩමට ලෑස්ති උගන්නනවා, ඔයාලා උගන්නනවා. කතා කරන භාෂාවෙන් නැතුව, නෙමෙයි සෝරි, ලියන භාෂාවෙන් නැතුව නිදහසේ උගන්නගෙන යන්න. හරිද? ඕන වීඩියෝ ඔන් කරගන්න පුළුවන්. ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්. ඒව නැතත් නිකන් උගන්නගෙන හරි යන්න පුළුවන්. අපිට වැඩේ ඕන මේක ඉදිරිපත් කර. ඒක සූදානම් වෙනවා සහ ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව හොඳට මතක හිටිනවා. කවුද ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ කියන එකත් චැට් එකට දාන්න. අපි මේ ප්‍රශ්නෙන් පස්සේ එහෙම දරුවෙක් ඉන්නවනම් අපි එයාලට අවස්ථාව දෙමු. හරිද? එතකොට ඔයාලා විසින්ම උගන්වනවා. අපි මේ ප්‍රශ්නේ කතා කරලා අවස්ථාව ගමු. ඉදිරිපත් කිරීමක් දැස්ටි. ඉදිරිපත් කරපු දරුවන්ටත් පුළුවන් ද මේ පාඩම නැතුව වෙන පාඩම තෝරගන්න. හරිද? කරික කොටසක් තෝරගෙන පැහැදිලි කරා. හැමෝම අවස්ථාව ගන්න. හැමෝම අවස්ථාව ගන්න. සංගීත නාදයක් හා ഘോഷාවක් කියන්නේ මොකක්ද? ලකුණු දෙකක් හම්බෙනවා. සංගීතයක් කියන්නේ රිද්මය අනුකූලව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද. රිද්මය අනුකූලව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද වලට කියනවා සංගීත කියලා. ඉතින් ලියලා තියෙන උත්තර කියන්න. ඒක අරකට ගැලපෙනවා නම් මම කියන්නම්. හරිද වැරදිද කියලා. මෙන්න මේ වචන පාවිච්චි කරන්නේ රිද්මයානුකූල කියන එකයි විධිමත් ශබ්ද කියන එකයි. රිද්මයකට අනුව ගැයෙන හෝ වැයෙන විධිමත් ශබ්ද වලට කියනවා විධිමත් ශබ්ද සංගීතය කියලා. හරිද? සංගීතය කියලා කියනවා. ഘോഷාවක් කියන්නේ රිද්මයක් නොමැති අවිධිමත් ශබ්ද. ඒවට කියනවා ഘോഷා කියලා. රිද්මයක් නොමැති අවිධිමත් ශබ්ද ඒවට කියනවා ഘോഷාවක් කියලා. රිද්මයක් නොමැති අවිධිමත් ශබ්ද වලට කියනවා ഘോഷාවක් කියලා. ഘോഷාවක් කියලා. පැහැදිලිද? ഘോഷාවක් කියලා.
හරිද? අපි යමු ඊළඟ අවස්ථාවට. ගෝෂාවක් නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල දෙකක් මොනවද අහිතකර ප්‍රතිඵල දෙක? මානසික පීඩනය වැඩි වෙනවා. මානසික පීඩනය වැඩිවීම. තව කනාශ්‍රිත ආබාධ ඇතිවීම. ශ්‍රවණාබාධ ඇතිවීම. ශ්‍රවණාබාධ ඇතිවීමයි මානසික පීඩන ඇතිවීම ඔය වගේ ගැටලු වෙන්න පුළුවන්. ඔයාලා ලියලා තියෙන වෙනත් උත්තර තියෙනවා නම් කියන්න. හරිද? හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ලකුණු කීයක්ද? ලකුණු දෙකක් ලියන්න. මානසික පීඩනය, ශ්‍රවණාබාධ ඔය ගැටලු වෙන්න පුළුවන්. සංගීත යොදාගෙන සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම සංගීත චිකිත්සාවෙන් සුව කළ හැකි රෝගයක් කියන්න කියලා තියෙන මොකද්ද රෝගයක් කියන්න බලන්න. මානසික ආතතිය. මානසික ආතතිය ගන්න පුළුවන්. තවත් තියෙන හොඳ පැහැදිලි ඒවා. හෘදයාබාධ. මොලේ සහ ස්නායු පද්ධතියේ ආබාධ. ස්නායු ආබාධ, මොලේ ආශ්‍රිත ආබාධ. මානසික අවපීඩන. මානසික අවපීඩන ඔය විදිහට ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. හරි. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට අහලා තියෙනවා පටල. දැන් මේකත් බලන්න ලේසි ප්‍රශ්නයක්නේ. පටල. පටල කම්පණිය ගැන අහලා තියෙනවා. පටල කම්පණියෙන් වාකඳන් කම්පණියෙන් තන්තු කම්පණියෙන් හඬ උපදන ධ්වනි ප්‍රභව එක බැගින්. බලන්න මේක සුදුසු විදිහකට ලියන්න පුළුවන් කොහොමද පටල කම්පණිය කියලා. ලියලා ඉරක් ගහලා හරි පහරින් හරි ලියන්න පුළුවන්. මොනවද? රබාන. රබාන. තව ලියන්න පුළුවන්. දවුල්. ගැටබෙරය, දවුල. ඊළඟට තන්තු කම්පණය. වාහන. වයලීන. සිතාරය, වයලීනය. සිතාරය. සිතාරය, වයලීනය. තවම හරි කිව්වා. ගිටාරය. ගිටාරය. ඔය ඕන එකක් එකක් ලියන්න තියෙන්නේ. මෙතන මම මැදට දාන්නම්. වාකඳන්. වාකඳන් කම්පණය. ඔහොම ලියන්න. එතකොට පැහැදිලි. වාකඳන් කම්පණය මොනවද? රටනලාව. හොරණෑව. හොරණෑව. තව තේරෙන මෞතෝගන්. ට්‍රම්පට්. මෞතෝගන්. හග්ගෙඩිය. මොකද්ද මයිමත් කියන්නේ? ඒක රෙකෝඩ් එක. රෙකෝඩ් එක කිව්වද? රෙකෝඩ් එක. රෙකෝඩ් නේද? ඔව් සර්. මෙතන එක බැගින් නේද අපි ලියන්න ඕනේ? එක එකයි ඔක්කොම ලියන්න ඕනේ. ඔවල එකක් ලිව්වා නම් ඇති. රෙකෝඩ් එක මොන වගේද? රෙකෝඩ් එක සර් අර වෙස්ටර්න් මියුසික් වල ගහන බටනලා වගේ එක. ආ ඒකද? හරි හරි. අර ලෝහ වලින් හදලා තියෙන එක නේද? ලෝහ වලින් හදලා තියෙන. ඔව් සර්. හා රෙකෝඩ්. හරිද? ඔය නම් තියෙනවා. රෙකෝඩ් එකක් තියෙනවද?
රෙකෝඩ් එකක් ගෙදර තියෙනවද? නැහැ සර්, ෆොටෝ එකක් නම් තියෙනවා. හරි, දැන් අපි බැලුවේ වාදනයක් බලන්න. වාදනයක් බලන්න බැලුවේ. හරි, කවුරු ඉන්නවා නම් කියන්න. ඊළඟට බලන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මෙන්න මෙතන තියෙනවා විවිධ උසසිත පෑන් කප තුනක් ගැන පිඹිවිවේදී එම කොපු තුනේ හඬ වෙනස් විය. මෙහි හඬ වෙනස් වීමට හේතුව කුමක්ද? කම්පන සංඛ්‍යාතය වෙනස් නිසා. කම්පන සංඛ්‍යාතය වෙනස් කියන කාරණේ ලිව්වනම් ඇති වෙනස් වෙන්න හේතුව මොකද්ද කියන එක අඩු වෙනවා. කම්පන සංඛ්‍යාතය එකිනෙකට උසානුව වෙනස් වීම. ඔය ඒත් කමක් නැහැ. කම්පන සංඛ්‍යාතය උසානුව වෙනස් වීම. මේ අදහස තියෙනවා හරි. කම්පන සංඛ්‍යාතය එකිනෙකට වෙනස් වීම. කම්පන සංඛ්‍යාතය වෙනස් වීම. කම්පන සංඛ්‍යාතය වෙනස් වීම කියන එක තමයි මෙතන මේ හඬ වෙනස් වෙන්න හේතුව. එකිනෙකට වෙනස් වීම. දැන් මේ ප්‍රශ්නය ඇත්තට අමාරු කරලා නැහැ. හරිද? ඔයාලට ගොඩක් වෙලාවට පාසලෙන් පේපර් එක හදනවා ඇත්තේ. එතකොට මේ කොයි විදිහේ සාමාන්‍ය පේපර් එකක් ඇසුරින් ඇයි ඒ සම්මත ක්‍රමයට එන්නත් පුළුවන්. නවහරිට දුටකේ කල්පනාකාරී වෙන්න. පොතේ තියෙන ක්‍රියාකාරකම් හොඳට බලා ගන්න. පොතේ තියෙන ක්‍රියාකාරකම් හොඳින් පුරුදු වෙන්න. ඒක මේකට ආවත් නැතත් සාමාන්‍ය විභාගෙදී අහන එකක්. ක්‍රියාකාරකම් ඇසුරින් ඒවා පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න. ඉහළ සංඛ්‍යාතයේ සේ සතුන් දෙදෙනෙක් බහුලා ඉන්නවා. බල්ලා බල්ලා ඉන්නවා. මෙතන ඉහළ සංඛ්‍යාත ඇසෙන සතුන් දෙදෙනෙක් කොයි විදිහට ලියන්න පුළුවන්? හරිද? තව බලන්න. ටක් ගාලා හැරිලා බලන්න. ඒ සත්තු. හරි. ඊළඟට අපි මෙන්න මේ ප්‍රශ්නේ කතා කළා පස්වෙනි ප්‍රශ්නේ. ආයෙරි ප්‍රශ්නේ කතා කළේ නෑ නේද? කළාද? කළා වගේ මතකයකුත් නෑ සර්. කළේ නෑ. ආයෙ කළේ නෑ. හරි. අපි 6 වෙනි ප්‍රශ්නේ දෙන්න කලින් පොඩි විරාමයක් ගන්නවා. අපි බලමු මිහරදුව. ගිය අවස්ථාව. මම ස්ක්‍රීන් ෂෙයා දෙන්නම්. හරි. දෝ ඉදිරිපත් කිරීම බලලා අපි ඊළඟ කොටසට යමු. 6 වෙනි ප්‍රශ්නේ. ඒ අතර ලකුණු 12න් කීයද කියලා බලන්න. දෝ පටන් ගන්න පුළුවන්. ඇහෙනවා පේනවා ස්ක්‍රීන් එක. හරි, පටන් ගන්න. අද අපේ පාඩම අට ශ්‍රේණියේ නියමිත පළවෙනි පාඩම ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම කියන පාඩම. ශුද්ධ ජීවියෙක් කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවි ඇසුර පැහැදිලිව නොපෙනෙන ජීවීන්. ශුද්ධ ජීවීන් ජීවත් වෙන පරිසර දෙකක් තියෙනවා. සාමාන්‍ය පරිසර සහ ආන්තික පරිසර.
සාමාන්‍ය පරිසර තමයි වායුගෝලය, ජලය, පස, ජීවී දේහ මත හා ජීවී දේහ තුල. ඊළඟට ආන්තික පරිසර කියන්නේ ශුද්ධ ජීවීන්ට ජීවත් වෙන අපහසු පරිසර. හිම කඳු, කාන්තාර, සාගර පතුල, උනුදිය උල්පත්, ලවණ වගුරු කියන්නේ වගේ පරිසර. පියවි ඇසර පැහැදිලිව නොපෙනෙන ජීවීන් ගැන අධ්‍යයනය කිරීමට අපිට ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. මේකට අපිට පොල් වතුර, වීදුරු කදාවක්, වැසුම් පෙත්තක් හා ආලෝක අන්වීක්ෂයක් ඕන වෙනවා. ඉතින් මේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට ඒ ක්‍රියාකාරකම කරහම පොල් වතුරේ පීවි ඇසින් දැකිය නොහැකි ජීවීන් සමූහයක් සිටින බවට අපිට තහවුරු වෙනවා. පොල් වතුර පීවි ඇසේ දැකිය නොහැකි ජීවීන් සමූහයක් සිටින බව අන්වීක්ෂීය නිරීක්ෂණ මගින් තහවුරු වේ. මොවුන් අතරින් ප්‍රමුඛව පෙනෙන ජීවීන් වනුයේ ඒක සෛලක දිලේලි විශේෂයක් වන ඊස්තිලිරය. එම ජීවියා පීවි ඇසර නොපෙනේ. එහෙත් අන්වීක්ෂණ නිරීක්ෂණය කළහම අපිට ආව බලන්න පුළුවන්. ඒ හින්දා ඒ ක්ෂුද්‍ර ජීවියෙක් වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් රූපීයව, කායකර්මීයව ලෙස මෙන්ම පෝෂණ ක්‍රම අනුවද වෙනස් වෙනවා. නිදසුන් විදිහට බැක්ටීරියා, ඇතම් ඇල්ගී, ඇතම් දිලීර විශේෂ, ඇමීබාහ, පැරමීසියම් වැනි ප්‍රොටෝසෝවාවන්. මෙතන තියෙනවා චිලර් ජීවීන්ගේ පින්තූර කිහිපයක්. බැක්ටීරියා, යීස්ට්, ඇල්ගි විශේෂයක් වන ක්ලැමිඩමොනාස්, දිලීර විශේෂයක් වන මියුක, ඇමීබා සහ පැරමීසියම්. මුල් වල ක්ෂුද්‍ර ජීවී නිරීක්ෂණය කරන ලද්දේ වර්ෂ 1674 ඇන්ටන් මෑන් ලීවන් කුක් කියන නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා විසින්. එතුමා සරල අන්වීක්ෂය සොයාගත්තෙත් ඒත් එක්කම ක්ෂුද්‍ර ජීවීන්ගේ ඊළඟට අපි කතා කරනවා ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතක බලපෑම් ගැන. ඒ අතරින් මිනිසාට වැඳෙන රෝග තමයි ඩෙංගු රක්තපාතය, ලාදරු, අලුහම්. ඒ වගේම සතුන්ට වැඳෙන රෝග ජලබීතිකාව, මුඛ හා කුර රෝගය, බුරුළු ප්‍රදාහය. ශාකවලට රැඳෙන රෝග ගත්තාම අංගමාරය, පත්‍ර විචිත්‍ර රෝගය සහ කොළකොඩ වීම වගේ රෝග ගන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් අජීවීය විශ්ව මත වර්ධනය වන ආකාරය තමයි මෙතන තියෙන්නේ. ඇඳුම් මත වර්ධනය වන දිලීර, ගොඩනැගලි බිත්ති මත වර්ධනය වන දිලීර, දැව මත වර්ධනය වන දිලීර. වෛරස් මගින් මිනිසාට වැළඳෙන රෝග තමයි සෙම්ප්‍රතිශ්‍යාව, ඩෙංගු, පෝලියෝ, ඒඩ්ස්. බැක්ටීරියා මගින් මිනිසාට වැළඳෙන රෝග ෂය රෝගය, ලාදරු, උණසන්නිපාතය. ප්‍රොටෝසෝවා මගින් මිනිසාට වැළඳෙන රෝග තමයි මැලේරියාව, ලීෂ්මානියාව සහ ඇමීබා අතිසාරය. දිලීර මගින් මිනිසාට වැළඳෙන රෝග වලට ගන්න පුළුවන් අලුහම් සහ දද කියන රෝග. ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්. ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසාට ඇතිවන හිතකර බලපෑම් ආකාර කිහිපයක් තියෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනීමට හැකිවීම, මැරුණු ශාකහ සත්වකර වියෝජනය හා ජෛව පලිබෝත්ත පාලනය සඳහා යොදා ගැනීමෙන් ප්‍රධාන වෙනවා. ඉතින් මෙතන තියෙන අපි ක්ෂුද්‍ර ජීවීන්ගේ නිපදවා ගන්න දේවල් කිහිපයක්. කිරිමිදවීම, යෝගට් නිෂ්පාදනය, චීස් නිෂ්පාදනය, බේකරි ආහාර නිෂ්පාදනය, ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය, කොම්පෝස්ට් නිෂ්පාදනය, විනාකිරි හා මධ්‍යසාර නිෂ්පාදනය, ආහාරයක් යොදා ගැනීමට හතු කොහු කර්මාන්තය, ජීවවායු නිෂ්පාදනය. එතකොට සම්පූර්ණ පළවෙනි පාඩමම වගේ ආවරණය විදිහට දුව ප්‍රසන්ටේෂන් එක හදලා තිබ්බා, ඉදිරිපත් කිරීම කළා. ඉතින් මේකදී නැවතත් මම කියන්නේ මේ අනිත් දරුවෝ ඒ කහගෙන
ඉන්නවා නේද? එතකොට මේ කතා කරන එක තුනේ ඔයාලට මේ පාඩම නැවත පුනරීක්ෂණයක් වෙනවා. බුද්ධ ජීවීන් කියන්නේ කවුද? ඔයාලගේ ඉන්න පරිසර, ඔයාලගේ තියෙන උදාහරණ, ඔයාලගේ වැදගත්කම්, වාසි අවාසි හැම එකක්ම කතා කරන. අතට ජෛව පරිබෝධ පාලනය ගැන කිව්වා. ඒකට මේ ඒ වගේ දේවල් අහගෙන ඉන්නවනේ. දැන් ඒකෙන් ගොඩක්ම ප්‍රතිඵලය ලැබෙන්නේ ඉදිරිපත් කරන දරුවට මොදේ පාඩම පිටවෙන හොඳ අවබෝධයක් එතනින් හදා ලැබෙනවා. මොකද ඔක හදන්න ඔය ප්‍රසන්ටේෂන් එක හදන්න කරුණු එකතු කරන එකක්. ඊට පස්සේ ඒක එකපාර දෙපාරක් කියවනවා ඉදිරිපත් කරන්න කලින්. ඒක එකක් සහ ඉදිරිපත් කරනවා. ඒ කරුණු වලින් වැඩිපුරම වාසිය ලැබෙන ඉදිරිපත් කරන දරුවට ඉතින් දුව ඉදිරිපත් කිරීම හොඳින් ඉදිරිපත් කළා. එතකොට ඒකේ වාසිය අනිත් දරුවන්ටත් ගන්න පුළුවන්. නමුත් අනිත් දරුවන්ට ලැබෙන ප්‍රමාණය ගන්න නම් ඒ දරුවෙක හරියට අහගෙන ඉන්න ඕන. හරිද? අර ලෙඩ රෝග ගැන කිව්වා. ඒවා නැවත නැවත මතක් විය යුතුයි. මොකද ලෙඩ රෝග කියන ඒවා වෛරස්ද, බැක්ටීරියාද, ප්‍රොටෝසෝවාද, දිලීටද කියලා අපිට අමතක වෙනවා, පැටලෙනවා. හරිද? එතකොට ඒවා එහෙම නොවෙන්න ඔය ඉදිරිපත් කිරීම, ඒවා සකස් කරන ඒවා කරගන්න එක තුළින් බලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට තාම ඉදිරිපත් කරපු නැති දරුවෝ ඉන්නවා මං හිතන්නේ. ඉදිරිපත් කරපු දරුවෝ ඉන්නවා. එයාලට පුළුවන් විෂය කොටසක් අරගෙන ඔය පාඩම් පිටගත පාඩම් වලින් ඕනම එකක් අරගෙන ඒකට සූදානම් වෙලා ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා වගේ අනිත් දරුවෝ ඉදිරිපත් කළා, ඒ වගේ ඉදිරිපත් කරන්න. අපිට දැන් ඔය පාඩම් ගොඩක් හිර වුණාම මොහොම කරන්න අමාරුයි. නමුත් අටවස්සේ දැන් අපි පළවෙනි පාඩම් ගොඩක් දුරට ඉවර කරලානේ තියෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරනවා ඊළඟ වාරේ පාඩමකුත් පටන් ගන්න. ඔය අතර එසේ වෙතත් මේ පළවෙනි වාරේ පාඩම් ටිකට හොඳ පුහුණුවක්, හොඳ ප්‍රැක්ටිස් එකක් තමයි මේ දෙන්න හද. නිසා ඒකට ඔයාලගේ සම්පූර්ණ දායකත්වය ලබා දෙන්න. ඒ ඉදිරිපත් කරපු දරුවාට අපි ස්තුති කරමු හොඳයි ඉදිරිපත් කිරීම. හරි, අපි ඒවරන් නැවතත් විරාමයෙන් පසුව එකතු වෙනවා. මේ ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නේ ගැටලුවක් තියෙන බව ප්‍රකාශ කළා. මොකද්ද ගැටලුව? ලකුණු නේද? මෙතන 2, 2, 4, 1, 5, මෙතන 5, 3, 8, 9, 10, 11, 12 තියෙනවනේ. ගැටලුවක් නැහැ නේද? 2, 4, 4, මෙතන 3, 7, 1, 8, 9, 10, 11, 12 ගැටලුවක් තියෙනවද? නැහැනේ. ලකුණු දාන්න. දැන් ලකුණු එවන්න. කොහොමද හතරින් ප්‍රශ්නේ ලකුණු උපයාගෙන තියෙන්නේ කියලා? 12 12ද? මොකද කියන්නේ? ලකුණු ඉවලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් ඔයාලා අවංකව කරන්න ඕන වැඩක්. දැන් මේක ඔයාලට පේපර් බලාගෙන, පොත් බලාගෙන ඔය ඕන විදියට උත්තර ලියන්න පුළුවන්. නමුත් දැන් මම කියන්නේ එහෙම උත්තර ලියන වෙලාවල් දෙනවා. නමුත් මේකෙදී එක පාවිච්චි කරන්න එපා. ඔයාලා සම්පූර්ණ ඔයාලගේ මතකයෙන් උත්තර ලියන්න. ඒ අමතක වෙන දේවල් ටික දැන් මතක් කරගන්න. හරිද? උත්තර ඉවලා තියෙනවා. ලකුණු ඉවලා තියෙනවා. දරු කීප දෙනෙක්. මෙහාර දුව, දේවන් දුව, නිසඳු පුතා, වෙනුරි දුව, අසේන් පුතා නේ. ලකුණු වලත් ඇති. ලකුණු පිළිබඳ අපි හැමතිස්සෙම සැලකිලිමත් විය යුතුයි. ලකුණු අඩු වෙන්න දෙන්න බෑ. ප්‍රශ්න වැරදෙනවා නම් ඒවට හේතු හැමතිස්සෙම බලන්න ඕනේ. එහෙම අපි ඒවා හේතු හෙව්වේ නැත්තම් අපි වැරදි පිටින්ම තමයි ඉදිරියට යන්නේ. නිසා එහෙම නොවෙන්න බලන්න. විහාරදී වෙලා තියෙනවා. හරි, අපි එහෙනම් අවසාන ප්‍රශ්නයට යමු. 6 වෙනි ප්‍රශ්නය. එතනින් අපි දෙවෙනි කොටස ඉවරනවා. මම හිතන්නේ පළවෙනි කොටස අපි සාකච්ඡා කළේ නැහැ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. තත් භාණ්ඩයකට උදාහරණයක් ඔයාලට කියන්න පුළුවන්. මේ බලන්න, ලකුණු ගන්න පුළුවන්. ලකුණු ගන්න පුළුවන් කාලේ උපරිම ලකුණු ගන්න. එතකොට ඔයාලට විශේෂයට ආසාවක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ 10, 9, 10, 11 වෙනකොට ජුට්ටක් මේක අමාරු ගතියක් දැනේ.
අමාරු ගතිය දැනෙන්නේ නැහැ. ඔයාලා හරියට දැන් ඉඳලා ට්‍රැක් එකේ යනවනම් දැන් පිස්සු කර කර ඉඳලා 10 11 ට ගියොත් මේවා ගොඩක් අමාරුයි කියලා තේරෙයි. මෙහෙම නොවෙන්න කැපවීමෙන් වැඩ කරන්න. ඔයාලට තේරෙන්නේ නැති දේවල් මම හැමදාම කියනවා එදා ඉඳලා තේරෙන දේවල් අහන්න. ඉතින් එහෙම අහන එක ගොඩක් අඩුයි. එහෙම අඩු වෙන්න බෑ. හරිද? හැම දරුවෙක්ම අපි අපේක්ෂිත අරමුණට යන්න ඕන. තත් භාණ්ඩයකට උදාහරණයක්. තත් මේ ගිටාරය. ඔයාලට මේකේ රම්සි රටාවක් දැක්කද දන්නේ නැහැ. හරිද? මේකේ පොඩි අවුලක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ. ඒ අවුල හොයාගත්තොත් මොකද්ද කියලා? එකක් අර එකස්ස උත්තරේ. මේ ඔක්කොම උත්තර ඒ විදිහට නේ තියෙන්නේ. මේ උත්තර පිළිවෙලයි ප්‍රශ්න පිළිවෙලයි සමානත්වයක් තියෙනවා නේද? සරසුලක දිග දිග වෙනස් වන විට මොකද්ද වෙනස් වෙන්නේ? සංඛ්‍යාතය. සංඛ්‍යාතය වෙනස් වෙයි. යොම විභාගෙදී ඒ කියලා හිතන්නේ. කොහොම කොහොම තිබ්බත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි ළමයිට බය වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. සංඛ්‍යාතය ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය ජලයේ අයිස් පාවෙනවන්නේ වතුරේ පාවෙන්නේ ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩු නිසා අඩුය වායුවක් පහසුවෙන් සම්පීඩනය කළ හැක. ඔය වචන තේරෙනව නේද? ඔය පාඩමේ තියෙන වචන ටිකක්. ඒ වචන ටික තේරෙනව ඇති කියලා හිතනවා. තේරෙන්නේ නැත්නම් කියන්න. සම්පීඩනය කළ හැක. වදශාක පත්‍රයක පත්‍ර ධාරය. කඩතොළු සහිතය. මේකෙන් පස්සේ අපි තව ප්‍රසන්ටේෂන් එකකට යනවා. හරිද? ඒකත් අපි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්න. හරිද? අපි මේකෙන් පස්සේ තව ප්‍රසන්ටේෂන් එකකට යමු. මොකද අපිට කාලය තියෙනවා හොඳට. ඒ නිසා ප්‍රසන්ටේෂන් එක කරනකොට ඒකිනුත් ඉගෙන ගන්න. තව ප්‍රසන්ටේෂන් කරන්න ඉදිරිපත් වෙ. ශාකපත්‍රයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. නේද? ඒවා ලේසි. මම හිතන්නේ ඔය අමාරු නැහැ. දැන් එකම දේ ගොඩක් කතා කරලා තියෙන්නේ. ඒ නිසා 90 වෙන එහා ගන්න පුළුවන් තත්වයකට දරු හැමෝම ඉන්නවා. රෙප්ටිලියාවන්ට දැන් මේ සත්ව විද්‍යාවට යටතේ ඔයාලට පොඩ්ඩක් කරුණු ගොඩක් තියෙනවා මතක තියාගන්න. ඒ නිසා ඔයාලා ඔය පාඩමෙන් පුළුවන් නම් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න. එහෙම කරන්න බලන්න. රෙප්ටිලියාවන්ට මොකද්ද? කොරල සහිත මිලිසමක් ඇත. පොදු ලක්ෂණ සහිත සතුන් කාණ්ඩගත කිරීම කලින් එන්න ඕන සත්ව වර්ගීකරණය. හරිද? අමාරු නෑනේ, ලේසියිනේ. ආහාර ඉක්මනින් නරක්වීමට ප්‍රතිශත සංශක 25. මොකද මේ උෂ්ණන්ත පරාසය තමයි ක්ෂුද්‍ර ජීවීන් හොඳටම ක්‍රියාත්මක වන, හොඳටම වැඩ කරන උෂ්ණත්ව පරාසය. නිසා ඒක මතක තියාගන්න. සීනිවත ඊස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා මොනවද හැදෙන්නේ? එතිල් මද්දසාර. එතිල් මද්දසාර දුර්ගන්ධයක් එන්නේ. ඒ මොනවා හින්දාද? එතිල් මද්දසාර නිසා. එතිල් මද්දසාර. සංශුද්ධ ජලයේ වායු අවස්ථාවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 100 දී. සංශුද්ධ ජලය කියන එක වැදගත්. ඕක වෙන වෙන ඒවා දිය වෙලා තිබ්බොත් ඔය උෂ්ණත්වය වෙනස් වෙන බවත් මතකද? ඔව්, අමතක වෙන කරුණ. සංශුද්ධ ජලය සම්මත වායුගෝලීය පීඩනයේදී සංශුද්ධ ජලයේ වායු බවට පත්වන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒවා නියතයි. සංශුද්ධතාවය පරීක්ෂා කරගන්න ද්‍රවාංක, තාපාංක, ඝනත්ව ඕවා හොඳ සාධක. හරිද? ඒ නිසා මේ සංශුද්ධ ජලයේ තාපාංකයේ සෙල්සියස් අංශක 100 කියන එක වෙනස් වෙන්න බෑ. සංශුද්ධ ජලයේ තාපාංකයේ සම්මත වායුගෝලීය පීඩනයේදී නැත්තම් මුහුදු මට්ටමේ. හරි. සංශුද්ධ ද්‍රව්‍ය කීපයක් එකට එකතු වීමෙන් ග්ලූකෝස්
උත්තර ඔක්කොම පිළිවෙලට තියෙන. තව ලකුණු බලන්න 10 11 12. 12න් කීයද කියලා. 12න් 12යි. 12න් 12ම ගන්න පුළුවන් අවස්ථාව. ඔය වගේ ප්‍රශ්න ඔයාලට එනවා. අමාරු බරපතල ප්‍රශ්න නෙමෙයි. Paper එක දැක්කම බය වෙන්න තිබ්බ සමාජයේ paper තියෙනවා නිකන් බලපුවාම ලොකු කොලයක් වගේ දැක්කම මම බයයි. පළවෙනි එක paper එක දැක්කම බය නොවිසිටි. ඒකට ඔයාලට මම ගානට බැලන්ස් කරන් ගියා. 12න් 12යි 12න් 11යි 12යි 11යි 12යි හොඳයි. ඒතර ඉවර තියෙනවා අෂේන්, වෙනුරි, රසල්, ගෙහාරා නිසඳු අශේන් අශේන් ඉවර තියෙනවා ලකුණු 60න් කීයද කියලා පාට් 2 වලට හොඳ ලකුණක් අරගෙන තියෙනවා දෙවර්මිනි නිහාරා හරි ඔයාලට ඔය අතර එකතු කර ගන්න පුළුවන් 12වරක් පහ 60යි 12වරක් පහ 60යි ප්‍රශ්න 6ක් තියෙනවන්නේ 12වරක් 6 ගන්න එපා 12වරක් 6 නෙමෙයි ප්‍රශ්න 5ක් ගන්න ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියලා තියෙනවා වැඩිපුරම තියෙන ලකුණු තියෙන ප්‍රශ්න පහ තෝරා ගන්න ඒ ප්‍රශ්න පහේ ලකුණු ටික එකතු කරන්න අන්න 60න් කීයක්ද කියලා ගන්න මම දරුව දෙන්නෙක් වෙලා තියෙනවා වෙනුදුව තා හොඳයි හොඳ මට්ටමක ඉන්නවා හැමෝම දැන් අපි පන්තියෙන් හොඳ සහ හැමෝම හොඳ කරන්න තමයි උත්සාහ කරන්නේ එක කට්ටියක් විතරක් නෙමෙයි හැමෝම එක්ක අපි ගොඩ යන්න තමයි උත්සාහ කරන්නේ හරිද ඒ නිසා ඒකේ අවාසිය වාසිය ගන්න මට අවශ්‍ය හැම දරුවෙක්ම ගොඩට එක්කගෙන කාවක්වත් දාලා එහෙම යන්න බෑ හැමෝම එක මට්ටමේ ඉහළට යා යුතුයි ඒකට ඔයාලගේ සහාය ඕන දැන් මෙතන ලකුණු ඉවලා තියෙන විදියට දෙවෙනි කොටසට හොඳ ලකුණු ටිකක් දරුවෝ අරගෙන තියෙනවා මම කියන්නේ පළවෙනි වාරේ හොඳ ලකුණකට යම් ලකුණු අඩු වෙලා තියෙනවා නම් එයාලත් මට ලකුණු එවන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ ගත්තොත් ඒක පන්තියේ ගුරුවරයා වගේ තමයි යන්නේ. ඒ ගත්තොත් කාටද ඒකේ ගෞරවය යන්නේ පන්තිය උගන්නන ගුරුවරයා. ටියුෂන් ගුරුවරයාට යන ගුරුවරයා. W ආවොත් ඒකේ ගෞරවය යන්නේ කාටද? කාටද? කියන්න බලන්න. ඒ ගත්තොත් ඒකේ ගෞරවය යන්නේ ටියුෂන් එකට. W ගත්තොත් ඒකේ ගෞරවය යන්නේ කාටද? මොකද හිතන්නේ? W ගත්තොත් ඒකේ ගෞරවය යන්නේ කාටද? නෑ නෑ සාමාන්‍ය. එහෙම නෙමෙයි ඔයාලට නෙමෙයි. දෙවාලා නෙමෙයි කොහොමද ඉන්නේ? මම කියන්නේ ඒකේ ගෞරවය යන්නේ පාසලට. පාසලට යන්නේ ඒ ගත්තොත් යන්නේ ටියුෂන් එකට W ගත්තොත් යන්නේ පාසල්. ඒ පාසල්ට බැර කරා. හරිද? ඒ නිසා එහෙම නෙමෙයි අපි මෙතන ඉන්න ඒ ඔක්කොම ළමතම මම කියන්න වෙනවා මට. හරිද? W ගා ඉන්නවා නම් ඉහලට ගන්න එක. ඒ අය විතරක් නෙමෙයි W අයවත් මෙහෙට ඇදලා ගන්න ඕන ඉන්න මට්ටමේ උඩට. ඉතින් එහෙම කරන්න පුළුවන් ඔයාලා මේකට සහාය දෙනවා නම්. හරිද? වැඩ කරන්න ඕන කම්මැලි වෙන්න බෑ අයිතිවාසිකම් කතා කරන්න ඉන්න එපා නේද සමහර ළමයි අයිතිවාසිකම් කතා කරනවා එහෙම කරන්න ඉන්න එපා හරි අපි යමු දැන් ලකුණු එකතු කරගත්තා අපිට පළවෙනි කොටසේ ලකුණු සාකච්ඡා කරන්න තියෙනවා හරිද ඊට කලින් අපි බලමු තවත් විවේකයකට විරාමයකට ගිහිල්ලා තවත් පාඩමක් බලලා මේ ඉම් හරි එන දුවගේ අවස්ථාව නඳුලි දුව ඉදිරිපත් කිරීම කරන්න
පේනවද? පේනවා, ඇහෙනවා, හරි. මම කතා කරන්න යන්නේ සත්ව වර්ගීකරණය කියන පාඩමේ පෘෂ්ඨවංශී ගණයට අයත් වෙන කාණ්ඩ පහෙන් පළවෙනි කාණ්ඩ දෙක ගැන. එයාටත්තේ මම කතා කරන්න මුලින්ම බලාපොරොත්තු වෙන පිස්කේස් කියන කාණ්ඩය ගැන. මේ පිස්කේස් කියන කාණ්ඩය යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පිස්කේස්ලා කියන්නේ කවුද, ඒගොල්ලන්ට උදාහරණ වගේම ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවාද කියලා. එහෙනම් අපි මුලින්ම බලමු මේ කවුද මේ පිස්කේස්ලා කියන්නේ කියලා. මේ පිස්කේස්ලා කියන කාණ්ඩයට අයත් වෙන්නේ මත්සෙයින්. උදාහරණ විදිහට බුලත් හපය, කාල් මැස්සා, ඒ වගේම තෝරා වගේ සත්තු අපිට ගන්න පුළුවන්. මේගොල්ලන් වගේම අනිත් සියලුම මත්සෙයින් මේ අයත් වෙන්නේ මේ පිස්කේස්ලා කාණ්ඩයට. ඊළඟට අපි බලමු මේ පිස්කේස් කාණ්ඩයේ ලක්ෂණ මොනවාද කියලා. මේ පිස්කේස් කියන කාණ්ඩයට අයත් ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් මේගොල්ලන්. ඒ වගේම දේහ කරුපත වලින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. තව පිහින් සදහත් සන්තුලනය සදහත් මේගොල්ලන් වරල් යොදා ගන්නවා. ඒ වගේම ශ්වසනය සදහා ජල ක්‍රම එහෙම නැත්නම් කරමල් යොදා ගන්න ඇස් තමයි මේගොල්ලන් දරන්නේ. මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඇම්ෆිබියා කියන කාණ්ඩය ගැන. මේ ඇම්ෆිබියා කියන කාණ්ඩය යටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇම්ෆිබියා කියන්නේ කවුද? ඒකට උදාහරණ වගේම ඇම්ෆිබියා කියන කාණ්ඩයට අයත් වෙන්නේ උභයජීවීන්. උභයජීවීන් කියන්නේ දීගොඩ දෙකම වාසය කරන සතුන්ට. උදාහරණ විදිහට ගෙම්බා, ඒ වගේම මැඩියා වගේම සලමන්දරා වගේ සත්තු ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ ලක්ෂණ ගැන. මේගොල්ලන්ගේ ලක්ෂණ ගත්තොත් ඒගොල්ලන් රූපාන්තරණයක් තියෙනවා. ඒ වගේම කරපුතු රහිත ග්‍රන්ථිමය තුනින් තෙත් සමක්දරනවා. තව බොහෝ ඇම්ෆිබියාවන්ගේ සංචරණය සඳහා ගාත්‍රා පිහිටනවා. ඒ වගේම ශ්වසනය පෙනහැලි තෙත් සම හොමු. ඒක මුලින්ම කියන්න ඒක අර ඉදිරිපත් වීමේ ඉදිරිපත් කියන්නේ ඒක ප්‍රසන් කරන ආකාර ඒක හොඳින් තිබුණා. ඒ කියන්නේ පැහැදිලි කිරි උගන්නන ආකාරය උගන්නන විදිහට මේක තිබුණා. ඒ පැහැදිලි කිරීම් ටික ඒක වටිනවා. අපි මොකක් හරි බලාගෙන කියනවා වගේ නෙමෙයි. එතකොට ඒ ඉදිරිපත් කිරීමේ කරුණු ගොඩක්. දැන් ඔය පාඩම සත්ත්ව දත්තයේ කියන පාඩම ඒ කරුණු අමතක වෙන සුළුයි. ඒ නිසා ඒක තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ විදිහට දැස්ති වෙලා ඒක කරුණු හොයලා මතකයට යනවා. ඒක ගැන ඔයාලගේම අදහස් WhatsApp group එකට දාන්න. කියන්නේ ඒක මතකයට යනවා කියන එක ඔයාලට දැනෙන්න ඕන. එහෙම මතකයට ගියේ නැත්නම් එකක් කියන්න මේක කළා අයියෝ මතක නැහැ මොකද්ද කියලා. හරි, කොහොම හරි ඒකෙත් පිස්කේස්ලා ගැන ඇම්ෆිබියා ගැන කරුණු කතා කළා. හොඳට ඒ කරුණු අනිත් දරුවන්ගේ ඔළුව තුලත් තියෙන්න ඕන. හරිද? එයාලගේ ලක්ෂණ විශේෂයෙන්ම එයාලගේ ලක්ෂණ අපිට අටේදී කතා කරන්න තියෙන එයාලගේ ලක්ෂණ. ඒ ලක්ෂණ අනුව අපිට පේපර් එකේ ප්‍රශ්නට උත්තර හොයන්න හිතන්න ලියන්න එනවා. හරිද? ඉතින් ඒ ඉදිරිපත් කිරීමත් හොඳින් තිබුණා. ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා ඉදිරිපත් කරපුවා මම මේක රෙකෝඩින් එක දාන්නම්. එතකොට බලන්න පුළුවන් කොහොමද ඔයාලා ඉගෙනුවේ කියලා. ඉතින් ඒ දුවටත් අපි thank you කියනවා. අනිත් දරුවන්ටත් අවස්ථාව තියෙනවා ප්‍රසන් කරපු නැති. කවුද ඉතිරි වෙලා පළවෙනි වටේ තව දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. හරිද? එයාලා මැසේජ් එකක් දාන්න chat එකට. යාලා ඊළඟ සතියේ සූදානම් වෙලා ඉන්නවා කියලා. එයාලා අවස්ථාව ගන්න. ලකුණු එවලා තියෙනවා. හරිද? දරුව හැමම ලකුණු එවලා තියෙනවා. මම එක බැලුවා. ඉතින් හොඳ මට්ටමක තියෙනවා හැමෝගේම වගේ ලකුණු එවලා තියෙන. අඩු වෙලා තියෙනවා නම්
අඩුවකට හේතුව අපි හෙව්වේ නැත්නම් අපිට එතනින් එහාට යන්න බෑ. හරිද? ඒ නිසා උත්සාහ කරන්න ඒ අඩුවේවට මේ හේතු මොනවද කියලා බලන්න. අපි පළවෙනි පේපර් එක සාකච්ඡා කළේ නෑනේ තාම නේද? අපි පළවෙනි පේපර් එක සාකච්ඡා කළේ නෑනේ නේ. උත්තර එකට කිව්වද මන් නෑනේ? නෑ නෑ. දැන් ඔය ගත්ත ලකුණු 58 59 56 40 ගාන 40 ගාන 30 ගානක් තිබ්බා. මෙන්න මේ හැම ලකුණකටම දැන් අපි බලමු පළවෙනි පේපර් එකේ ලකුණු එකතු කරලා 100න් 100න් ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. හා ඊළඟ සතියේ ප්‍රසන්ටේෂන් එකක් බාර ගන්නවා. හොඳයි, ඔයාලට පහසු පාඩමක් තෝරගන්න. ඉදිරිපත් නොකරපු දරුවෝ ඉදිරිපත් කරන්න, මොකද මේ චාන්ස් එක අපිට හැමදාම කරන්න අමාරු. ඔබ ඔයාලට ගෙදරදී හරි ඔයාලා උගන්වනවා නම් ඔයාලගේ වයිට් බෝඩ් එකක් හරි මොකක් හරි එකක් එක්ක ඔයාලා පාඩමක් බල බල මේක කියලා දෙන්න කාට හරි උගන්වන්න. හරිද? එතකොට මතක හිටිනවා. හරිද? ඒක පාවිච්චි කරන්න. එහෙම කරන්න ඕන. කිරු නැත්තම් මුකුත් නැහැ. හරි, අපි මේකට උත්තර ලියලානේ තියෙන්නේ හැමෝම. මේ නිසා දැන් ඔයාලගේ අවස්ථාව උත්තර ලියන්න වෙලාවක් මම දෙන්නේ නැහැ. උත්තර ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මේක උත්තර ලකුණු කරා. කෙලින්ම උත්තර ලකුණු කරන්න අපි ඒවා බලමු හරිද වැරදිද කියලා. බැක්ටීරියා මගින් බෝ වෙන රෝගයකි. බැක්ටීරියා දැන් අර කිව්වන්නේ අර දුවගේ ප්‍රසන්ටේෂන් එකේදී කිව්වා මේ බැක්ටීරියා වෛරස් ප්‍රොටෝසෝවා දිනීර ගැන කිව්වානේ. එතකොට බැක්ටීරියා කියන්නේ ෂේ රෝගේ. ලීෂ්මානියාව ප්‍රොටෝසෝවා, සරම්ප සෙම්ප්‍රතිෂා වෛරස් එකක්. උත්තරේ ෂේ රෝගේ. පළවෙනි එකට ෂේ රෝගේ. හරිද? ඊළඟ බුලත් අපේ දැන් පේන්නවනේ. බුලත් අපේක් පේන්නවනේ නේද? රූපේ සමහරට දැකලා ඇති නැතු ඇති. අන්න බුලත් අපයා ඒ දුවට ආගේම අනිත් දරුවන්ටත් සංගාල උත්තරයට ගියා. බුලත් අපයා කියන්නේ කවුද? මාළුවේ. බුලත් අපයා කියන්නේ මාළුවේ. පිස්කේස්කේ. හරි. මුහුදෙහා කලබුවේ ජීවත් විය හැකි සත්වයකු. දැන් මේක පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. තමයි ඔයාලා මේ පොතේ පාඩම් කරපු එකක් නොවෙන්න පුළුවන්. පොතේ පාඩම් කරපු එකක් නොවෙන්න පුළුවන්. එතකොට මේකට එන්නේ උස්සා. කලපු කොලත් ඉන්නවා, මූදෙත් ඉන්නවා නේ. කලපු ඉස්ස මූදු ඉස්ස පොඩ්ඩක් වෙනසක් තියනා නේද? කලපු ඉස්ස නිකන් කළු පාටට හුරුයිනේ නේ. මූදෙ ඉස්ස රතු රෝස පාටකට හුරුයිනේ. බලන්න පුළුවන්. හා, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත දැක්කන ශාක අතර ඉහළ ප්‍රවාහ සංශ්ලේෂණ කාර්යක්ෂමතාවයක් පෙන්වයිද කියලා අහලා තියෙනවා. පහත දැක්කන පත්‍ර අතරින් කුමන ශාක පත්‍රය ඉහළ ප්‍රවාහ සංශ්ලේෂණ කාර්යක්ෂමතාවයක් පෙන්වයිද කියලා අහලා තියෙනවා. එතකොට මේකෙදි අපිට උත්තරයකට යන්න වෙනවා. එක උත්තරයකට. හරිද? දැන් මෙතන අපිට ගැටලුවක් තියෙනවා. හරිද? මේ ගැටලුව තමයි පත්‍ර තලයේ විශාල වීම ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය වැඩි කරන එක. ඊළඟ දැන් මේ සංයුක්ත පත්‍ර දෙකක් තියෙනවා. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. ඒතර මේක තෝරාගන්න කෙනෙක්ට සංයුක්ත පත්‍ර වගේ නේ තියෙන්නේ. මේක තෝරාගැනීමේ හැකියාවකුත් තියෙනවා. නැතන පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් පත්‍ර තලයේ විශාල වීම තුල අපිට මේ ශාකපත්‍ය තෝරා ගන්න පුළුවන්. අංක 1 කියන එකට යමු අපි. ප්‍රවාහ සංශ්ලේෂණ කාර්යක්ෂමතාවයේ ඉහළයි කියන එකට. හරිද? ඒක ඔයාලගේ යෝජනා, අදහස්, චෝදනා තියෙනවා නම් සාකච්ඡා කරන්නත් පුළුවන්. වාගේ තර්ක විතර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේවා මෙහෙම හැකිලිලා වගේ තියෙන ඒවා ගන්න බෑ. පත්‍ර තලයේ විශාල වීම තමයි අපි බලන්නේ. අද මේ වල පත්‍ර තලයට වඩා මේකේ පත්‍ර තලයේ විශාලයි. ඒ තර්කය තමයි අපි ගන්න.
අතරට එක. ඊළඟ පහ. පස්වෙනි එකට උත්තරේ මොකද්ද? වායුගෝලයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කර ශාකයට ලබා දෙන විශේෂිත මුල් වර්ගය. ජල වාෂ්ප උරා ගන්න මොකෙන්ද? මොන ශාක පත්තමගින්ද? ඕකීඩ් වල වැනිලා වල ඕකීඩ් වැනිලා වැනිලා දන්නවන්නේ වැනිලා ඕකීඩ් ඔන්න ඕවල තියන වායව මුල් අංක 4 වායව මුල් පහට උත්තරේ 4 වස්තුවක් තත්පර 5කට කම්පන 50ක් ඇති කරයි නම් එහි සංඛ්‍යාතය ලෝක අමාරුට අමාරු දුන්නේ අමාරු වෙන නම් බෑ කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? නම් මෙතන ලියලා පෙන්නන්න. කම්පන සංඛ්‍යාතය. මම ওই ගානක් හදලා පෙන්නුවා මතක ඇතිනම්. එක ගානක් හදලා පෙන්නුවානේ. කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? ඒකක කාලයකදී සිදුවන කම්පන වාර ගණන. ඒකට අපි මෙතෙන්ට ගන්නවා මෙන්න මෙහෙම දෙයක්. කම්පන සංඛ්‍යාතය කියන්නේ කම්පන සංඛ්‍යාව. වෙදන්න ඕන කම්පන සංඛ්‍යාව වෙදන්න ඕන ගත වෙච්ච කාලේ හරිද කම්පන සංඛ්‍යාතය කියලා අර්ථ දක්වන්නේ ඒකක කාලයකදී සිදුවන දෝලන සංඛ්‍යාව එහෙම නැත්නම් කම්පන ගණන ඒකක කාලයකදී එන ඒකක කාලය හොයන්න මේකට ගත වෙච්ච කාලයෙන් බෙදන්න දැන් බලමු කම්පන සංඛ්‍යාතය කියන්නේ කම්පන සංඛ්‍යාව 50යි මම මේ මේකක් දුන්නා නේද ඊළඟට ගත වෙච්ච කාලයේ තත්පර 5යි මේක බෙදුවාම අපිට ලැබෙනවා 10යි හර්ට්ස් කියලා. මෙන්න මේ උත්තරේ තෝරාගත් දරුවෝ නිවැරදි අංක 1. ඒකක කාලයකදී සිදුවන කම්පන ගණන තමයි අපි කම්පන සංඛ්‍යාතය කියලා කියන්නේ. ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ මූලද්‍රව්‍ය අඩංගු නිවැරදි පිළිතුර මූලද්‍රව්‍ය අඩංගු නිවැරදි පිළිතුර මොකක්ද මූලද්‍රව්‍ය සංයෝගයක් නෙමෙයි මූලද්‍රව්‍ය මොකක් ඔක්සිජන් අනිත්‍ය සංයෝග හරිනේ අංක 3 7ට 3 7ට 3 හරි දාගන්න වැරදි නම් ඒව හදාගන්න අඩුපාඩු හදාගන්න පදාර්ථයට අයත් නොවන සංඝටකේ පදාර්ථයට අයත් නැ එන ශක්තිය පදාර්ථයට අයත් නැත්නම් මේක ශක්තියක් වෙනවා උදාහරණේ ආලෝකය ලේසියනේ පදාර්ථයට අයිති නැත්නම් ඒක ශක්තියක් විය යුතුයි ආලෝකය එක්තරා සත්ව කාණ්ඩයක ලක්ෂණ පහක් දැක්කේ දීපාර්ශ්වික සම්මිතියක් තියෙනවා පේශිමේ පාදයක් තියෙනවා පේශිමේ පාදය කියන කාරණේ ඇහිච්ච ගමන් උත්තරයට යන්න පුළුවන් වෙන්න ඕන කවචයක් තියෙනවා ඊළඟට පේශි සහිත දේහාවරණයක් තියෙන. ඕකේ. මේ සමහර ලක්ෂණ තියෙන අපිට මේ ලක්ෂණ එක ලක්ෂණයක් මත සම්පූර්ණ උත්තරේ තෝරා ගන්න පුළුවන්. පේශිමේ පාදයක් තියෙන කාටද? බොළු බෙල්ලට. බොළු බෙල්ලා, බොළු බෙල්ලා. කඳ වට පත්‍ර සර්පිලාකාරව පිහිටන ශාකේ. කඳ වට පත්‍ර සර්පිලාකාර. දැන් සර්පිලාකාරව ගත්තොත් ඇත්තටම මේ රුක්කත්තන කියන්නේ ජනප්‍රිය එකක්. හරිද? රුක්කත්තන කියන්නේ ඉතා ජනප්‍රියයි. ඒකේ ජනප්‍රියතාවය මොකද්ද? රුක්කත්තන වල තියෙන ශාකයේ මෙහෙම එක තැනකින් පටන් අරගෙන වලයක් විදියට තියෙන එකක් තමයි රුක්කත්තන කියලා කියන්නේ. ඒ නිසා ඒක වරද්ද ගන්න නම් එපා. මෙහෙම තියෙන එකක් තමයි රුක්කත්තන. මේ එක තැනකින් පටන් අරගෙන වලයාකාරව තියෙන එකක් තමයි රුක්කත්තන කියන්නේ. ඒක නිවැරදි උත්තරේ මම මේ දෙව තුන්වෙනි උත්තරේ. කැන්ද? හරිද? රුක්කත්තන කියන එක වරද්ද ගැනීමට කිසිම අයිතියක් ඔයාලට නැහැ. ඒකට හේතුව රුක්කත්තන මෙන්න මේ විශේෂ ලස්සන හැඩයක් තියෙන එක. හරිද? ඒ නිසා රුක්කත්තන කියන එක වරද්ද ගන්න තහනම්. වරද්ද ඒක ඒ උත්තරේ වරද්දන්න බෑ තහනම්. හරිද? උත්තරේ වෙන්නේ මොකද්ද මේකට? කැන්ද? පත්‍ර අග්‍රය රෝල්ලු ශාකයක් මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම මොකක් හරි හොම ඇඹරිලා තියෙන
මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම නිකන් හෘදයාකාර තීර තමයි කොබෝලීලවල තියෙන්නේ. හරිද? මේ තියෙන කොබෝලීල. මෙන්න මෙහෙම තියෙන්නේ. රෝල් වෙලා තියෙන නියඟලාව. ඒක බලන්න ඇයි මේක වර්ධින්නේ කියන එක. මේ නිසා ඒකට හේතු හොයන්න මේ නියඟලාවල තමයි මෙහෙම ගිහිල්ලා මෙම අග්‍රිය රෝල් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම තියෙන කොබෝලීල. මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ ඇතුළට ගිහින් විද්‍යුත් සන්නායක හා පරිවාරක පිළිවෙලින් දක්වා ඇති පිළිතුර. ලොව විභාගෙදී වරද්දන්න එපා. දැන් වැරද්දුවා වගේ නෙමෙයි විභාගෙදීනම වරද්දන්නේ. විද්‍යුත් සන්නායක. හරිද? හා පරිවාරකයක්. පිළිවෙලින් අංක 1 උත්තරයේ තඹ හා සල්ප. තඹ සහ සල්ප තමයි නිවැරදි උත්තරය. තඹ සහ සල්ප. හරිද? ජලයේ ද්‍රවාංකය හා තාපාංකය පිළිවෙලින් මුලින් ද්‍රවාංකය ඊට පස්සේ තාපාංකය ජලයේ ද්‍රවාංකය මුලින් තාපාංකය ඊට පස්සේ මොකක්ද උත්තරේ අංක 1 බිංදුවයි සෙල්සියස් අංශක බිංදුවයි සෙල්සියස් අංශක 100යි තත් බාණ්ඩ කම්පණය කිරීමෙන් හඬ වෙනස් කරන්න පුළුවන් කොහොමද තත් බාණ්ඩ තන්තු ඇදී ඇති ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් එතකොට හඬ වෙනස් වෙනවා සංඛ්‍යාත වෙනස් වෙනවානේ ධනකම වෙනස් කරන්න පුළුවන් කම්පණය වෙන දිග වෙනස් කරන්න පුළුවන් උත්තරයේ ඉහත සියල්ල අංක 4 ඉහත සියල්ලම අංක 4 ඉහත සියල්ලම අංක 4 පාන් පෙත්තක් අරගෙන පාන් පෙත්තක් අරන් ඕවා කරන්න බෑ නේද පාන් වල ගණන් එක්ක පාම් පෙත්තක් අරන් මේකට වතුර ටිකක් ඉහලා තියන්නලු. ඉරා හැදෙනාලු කළු පාට මොනවද මන්? කළු පාට. කළු පාට. මෙතන හැදෙන්නේ මොනවද කියලා දන්නව නේද මොනවද? කළු පාට කියන්නේ මොනවද? මියුක. මියුක කියන දිලීරය තමයි හැදෙන්නේ. ශුද්ධ ජීවීන් පමණක් අඩංගු පිළිතුර. රැවටෙන්න එපා සමහර සත්ත්ව ඉන්නවා ශුද්ධ ජීවීන් නෙමෙයි මහා ජීවි. ඇල්ගී බැක්ටීරියා දිලීර වල හැමෝම එකපාර ඒකමතිකව තීරණය කරනවා අංක 3 ඇල්ගී දිලීර බැක්ටීරියා. හරිද හරි ලේසි ඇල්ගී බැක්ටීරි දිලීර බැක්ටීරි. අපි යමු 17 වෙනි එක. රෙප්ටීලියා සහ ආත්‍රපෝඩා කාණ්ඩයට අයත් සත්ව විශේෂ රෙප්ටීලියා. ගෙදරින් ඉන්නවා රෙප්ටීලියා නේද? කවුද ගෙදරින් ඉන්න රෙප්ටීලියාව? ඒක ඉස්සලා කියලා ඉන්න බලන්න. ගෙදරින් ඉන්න රෙප්ටීලියාව කවුද? ඌනා. ඌනා. ඉන්නවා නේද කටුස්සු ඉන්නවා නේද ඌන කටුස්සු හරි දැන් මේක කියන්නේ රෙප්ටිලියාවෙක් මුලින් ඉන්නවන ආත්‍රපෝඩාවෙක් දෙවෙනියට ඉන්නවන ආත්‍රපෝඩාව තමයි කකුලුව ඉබ්බා ඉඹුලා උත්තරේ මේක දැන් ඉබ්බා කියන එක්කෙනා මේක මේක ගොඩක් ලාට ඔයාලා අහුවෙන්න රැවටෙන්න පුළුවන් ප්‍රශ්න හරිද කකුලුව කියන්නේ ආත්‍රපෝඩා අනිත් ආත්‍රපෝඩාව කවුරුත් නැහැ ඔය දෙවෙනිය ඕක විතරයි ඒ නිසා උත්තරේ අංක 3 18 නිවැරදි වාක්‍ය මොකක්ද කියලා අහන්න ප්‍රකාශන තුනක් තියෙනවා ප්‍රකාශන තුන හොඳට කියවන්න රස ජීවල ප්‍රසාරණ ගුණය නිසා උෂ්ණත්වමාන වලට යොදා ගන්න හරිද හරිනේ ප්‍රසාරණ නිසා නේ ආව යොදා ගන්න ඒකට බලා ගන්න පුළුවන් පවුඩර් සිනිඳු වයනයක් අල්ලපුවාම සිනිඳු වයන පවුඩර් හරිනේ එකක් හරි වීදුරු යනු තන්නේතාව නෑ නෑ වීදුරු අලෝහයක් නේ ඔය වැඩේ පෙන්වන්නේ ඒක පෙන්වන්නේ ලෝහ වීදුරු කියන්නේ අලෝහයක් එයාට තන්නේතාවේ කම්බි බවටපත් වෙන්න බෑ උත්තරේ අංක 1 A හා B තමයි නිවැරදි
Nada jala baje ne ke akade ne akha iti pandamak demu mita nirikshane akha yata hetu. Jalayata danawada menna mehema tikak monawada. Api dannawa iti kiyanne jalayata wada garathwe adu e nisa iti pandama pawe. යකඩයනයක් දාපුවා මේක ගිලිනවා යකඩයනේ ඝනත්වය වැඩි ජලයට වඩා එහෙම අදහසක් තියෙන මොකද බලන්න ජලයට වඩා ඉටිපන්දමේ ඝනත්වය අඩු බැවින් ඉටිපන්දම වැඩිදින ඉටිපන්දම ජලය තුල ගිලෙන්නේ නැහනේ යකඩ වලට වඩා ජලයේ ඝනත්වය වැඩි බැවින් ඉන්න චුට්ට ජලයට වඩා ඉටිපන්දමේ ඝනත්වය අඩු බැවින් ඉටිපන්දම ජලය තුල ගිලේ වැඩි යකඩ වලට වඩා ජලයේ ඝනත්වය වැඩි ඉලු. ඒක බෑනේ මෙතනම කියන්නේ යකඩ වලට වඩා ජලයේ ඝනත්වය වැඩි වෙන්න පුළුවන්ද බෑනේ. යකඩ වලට වඩා ජලයේ ඝනත්වය වැඩි. වැරදිනේ. යකඩ ජලයට වඩා යකඩ වල ඝනත්වය වැඩි බැවින් අන්න බලන්න. ජලයට වඩා යකඩ වල ඝනත්වය වැඩි බැවින්. යකඩ ඇනේ ජලය තුල ගිනේ. යකඩ ඇනේ ජලය තුල ගිලේ. මේක හරිනේ ජලයට වඩා ඉටිපන්දමේ ඝනත්වය වැඩි බැවි ජලයට වඩා ඉටිපන්දමේ ඝනත්වය වැඩිද ඉටිපන්දමේ ඝනත්වය වැඩි නැහැ ඒ නිසා මම මේ කියවලා පෙන්නුවේ ඔයාලට සිද්ධ වෙනා මේ ප්‍රශ්න හොඳට කියවන්න හොඳට තේරුම් අරගෙන කියවන්න ඉදින් පල්ලෙන් බලලා කියවන්න බෑ වෙන සිතුවිලි ඔළුවේ තියාගෙන කියවන්න බෑ මැච් එක මොකද වෙන්නේ කියලා හිතේ තියාගෙන කියවන්න බෑ හරිද තේරුණාද ඒ නිසා සම්පූර්ණයෙන්ම හොඳ අවධානය හොඳ සිහියෙන් මේක උත්තර ලියන්න ඕන. අංක 20 අවසාන ප්‍රශ්නේ. පරිසරය අපරිනිතර ශ්‍රවණය කළ හැකි ස්වභාවික ශබ්දයක්. ශබ්දයක් වත්. අපට නිතර ශ්‍රවණය කරන්න පුළුවන් ස්වභාවික. දියල්ලක්. කුරුළු නාදය. ලී ඉරණ ශබ්දයේ ස්වභාවිකද ලී ඉරණවා කියන්නේ මොකක්ද අර වඩු මඩුවේ වගේ ලී ඉරණ නැත්නම් කැලේ ගස් කපලා ලී ඉරණ ඒවා ස්වභාවික නෑනේ කෘතිමයි ඒ නිසා අපිට උත්තරය හැටියට ගන්න පුළුවන් අංක 2 දැන් බලන්න අපි 20 අවසන් කළා 2020 20යි 20 විස්සෙන් කීයක් හරිද කියලා බලන්න. විස්සෙන් හරි ගාන බලන්න. ඒක දෙකෙන් ගුණ කරන්න. විස්සෙන් ලකුණු ගාන දෙකෙන් ගුණ කරලා ගන්න. සහත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? හත්වෙනි ප්‍රශ්නේ බලමු. හත්වෙනි ප්‍රශ්නේ තෝ හත. අපි හතට ගත්තේ ඔක්සිජන් මූලද්‍රව්‍යයේ අඩංගු නිවැරදි පිළිතුර ඔක්සිජන් දැන් බලන්න පළවෙනි පේපර් එකට 40යි දෙවෙනි මෙතනින් ලියා ගන්න 40 පළවෙනි එකට 40යි දෙවෙනි එකට 60යි ඔක්කොම 100 100යි පළවෙනි එකට 58යි දෙවෙනි එකට 40යි එතකොට 98යි විදිහට ලකුණු ඇති 96යි ලකුණු ටිකක් ඇවිල්ලා තියෙනවා මම දාන්නම් මෙතන පරාසය කොහොමද කියලා මෙතන තියෙනවා 96 ඊළඟට 84 මෙවන් at the name
හරි කොහමරි බලන්න දැන් වැරදි තියෙනවා මේ ළමයි ඔක්කොම එකයි මට වැරදි තියෙනවා නම් මේ වැරදි වලට හේතු හොයන්න පාඩම් කරලා නැත්තම් හේතුව පාඩම් කරන්න වෙන්නේ තේරෙන්නේ නැත්තම් මතක හිටින්නේ නැත්තම් එක ක්‍රමයක් දැන් කිව්වනේ ඒ තමයි ඔක උගන්න ඒ තේරෙන්නේ මතක හිටින්නේ නැති කොටස උගන්න හරි මතක හිටින්නේ නැති කොටස උගන්න ඒකට ලෑස්තිලා ප්‍රසන්ටේෂන් එකක් හදලා අනිත් වැඩ වලට බාධාවක් නොවෙන්න ඒකම බදාගෙන ඉන්න එපා මේ උගන්න තේරෙන්නේ නැති කොටසක් අරගෙන උගන්න එතකොට අවබෝධයක් ගන්න මතක හිටින්නේ නැත්තම් හරි තේරෙන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න මේ තේරෙන්නේ නැහැ කියලා එතකොට හැමතිස්සෙම අපි බලන්න ඕන ප්‍රශ්නයක් දුන්නාම ප්‍රශ්නෙට උත්තරේට යන්නේ කොහොමද කියලා. අපි ප්‍රශ්නයක් දුන්නාම මේ ප්‍රශ්නෙට අහලා තියෙන්නේ මොකක්ද? එතින්ට යන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න ඕන. හරිද? සමහරවිට උඩින් බලනවා මොකක්ද කියලා තේරෙන්නේ නැහැ ලියන. ප්‍රශ්නේ හරියට කියවලත් නැහැ මොකක්ද අහලා තියෙන්නේ කියලාත් නැහැ. ප්‍රශ්නේ අහලා ඉවර වෙලා ඔයාලා කරන්න ඕන ඔයාලගේ මනසින් මතකය අවදි කරගන්න. මනසේ තියෙන දේවල් ටික ගන්න. මතකේ මනසේ තියෙන දේවල් ටික ගන්න. හරිද? ඉතින් මතකේ තියෙන නම් මතක තියාගෙන ඉන්න එපා. ප්‍රශ්නයක් අහපුවාම ඒකට අවශ්‍ය කරුණු ටික මනසින් ගන්න, මතකෙන් ගන්න. ඒකට ගන්න උත්සාහ කරන්න. මතකේට තියාගන්න තියෙන ක්‍රම පාවිච්චි කරන්න. හරිද? හැමදරුවෙක්ම ලකුණු දෙකක් හරි අඩු වෙලා තියෙනවා නම් ඒකට හේතුව තනිතනියම කල්පනා කරන්න මෙනෙහි කරන්න. එහෙම කළා මේ ලකුණු අපි හැමෝම අසුවෙන් එහාට යන්න උත්සාහ කරමු. අසුවෙන් එහා කියන්නේ අනිවාර්යයෙන් ඒකක් නේ. ඒක හොඳ එකක් කරගන්න තව එහාට යන්න ඕන. ඔක අඩු වෙන්න දෙන්නේ නැතුව තියාගන්න නම් මොකද අපි මෙහෙම මේ 80 කියන එකේ හිටියොත් ගැටලුවක් නෑ. දැන් 75 මේ සීමාවේ අපි හිටියොත් අපි පහලට වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අපි හොඳ මට්ටමක හිටියොත් අපිට පහලට වැටෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා අමාරු දේවල් WhatsApp පරහරි අහන්න මං හැකියම තිස්සෙම උත්තර එවනවා. වල අහන එක අඩුයි ඒකයි තියෙන ගැටලුව. පැහැදිලිද? තව පේපර් එකක් මම ගෲප් එකට දාන්නම්. ඉරිදට කලින් දැම්මේ නැත්නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. තාම පේපර් එක දැම්මේ නැහැ නේද කියලා. හරි ඒ හරහා අපි බලමු මේ කොටස් ටික නැවත මතක් කරගන්න පේපර් අපි දැන්ට ඉපැක් කරලා තව පේපර්ස් කරමු. එවනම් මම මෙතනින් නවත්තනවාද? හරිද? අපි ඊළඟ දවසේ අඩි වෙලාවට පටන් ගන්න උත්සාහ කරමු. හැමෝටම A+ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන් පරිස්සමෙන් ඉන්න හැමෝම.
I want. Thank you, sir. Good night. Bye. Have a good one.